ඕන මං අදත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද හදන්න යන්නේ බිත්තර බැදුම. වට මාළු පිණි දෙක තුනක් හදාගන්න බැරි වෙලාවක එහෙමත් නැත්නම් කම්මැලි හිතෙන වෙලාවට මේ විදිහට බිත්තර බැදුමක් හදාගන්න ලේසියෙන්ම පුළුවන්. ඒ වගේම පාම් බත් ඕනම දෙයක් එක මේ බිත්තර බැදුම ගොඩාක් හොඳට ගැලපෙනවා. ඉතින් බලමු කොහොමද හදන්නේ කියලා. රෙසිපි එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. මම මෙතන ටිකක් ලොකු පෑන් එකක් ලිපේ තියලා ඔලිව් ඔයිල් දාගන්නවා මේසැණි දෙකක්. ඉතින් ඔයා කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ පොඩිවට කපාගත්තු බී ලුණු ගෙඩි දෙකක් දාගන්නවා. දැන් මේ බී ලුණු ටික හොඳට බැද ගන්න ඕන. මෙතනදී ඔයාට බී ලුණු කැමති ප්‍රමාණයක් අරගන්න පුළුවන්. මම මෙතන හදන්නේ 4 දෙනෙකුට සෑහෙන නිසා බී ලුණු ගෙඩි දෙකයි අරගෙන තියෙන්නේ. දැන් මම මේකට කරපිංචා දාගන්නවා. තියෙනවා නම් රම්පෙ කැලපුත් දාගන්න පුළුවන්. දැන් මේ ටික විනාඩි දෙක තුනක් බැදෙන්න අරින්න ඕන. ටික තරමක් බැදුනට පස්සේ මම මේකට දාගන්නවා තලාගත්තු ඉඟුරු සුදු ලුණු. තේ හැන්දක විතර ප්‍රමාණයක් දාගත්තාම හොඳටම ප්‍රමාණව. දැන් මේ ටික හොඳට කවලම් කරලා තවත් විනාඩි දෙකක් තුනක් බැද ගන්නවා. දැන් ඔයාට පේනවා ඇති ලුණු ටික හොඳට මැලවිලා තියෙන්නේ. මම මේකට දැන් දාගන්නවා ගම්මිරිස් තේ හැඳා. මිරිස් කුඩු තේ හැඳි භාගයක්. ඒ වගේම කහ දාගන්නවා තේ හැඳි කාලා. බැදපු තුන පහ දාගන්නවා තේ හැඳි භාගයක් විතර. ඉතින් බැදපු තුන පහ නැත්තම් ඔයාට පුළුවන් අමු තුන පහ ගන්න. ලුණු තේ හැඳක් විතර දාගන්නවා. මන් දැන් දාගන්නවා පොඩිවට කපාගත්තු තක්කාලි ගෙඩි දෙකක්. ඒ වගේම අම්මිරිස් කරල් දෙකක් පොඩිවට කපාගෙන මේ ටික දාලා හොඳට කවලම් කරගන්න ඕන. දැන් මේකට වතුර මේසයි දෙකක් තුනක් වගේ දාලා හොඳට කවලම් කරගන්න ඕන. වතුර ගොඩාක් වැඩි කරගන්න එපා. දැන් මේ විදිහට පියනකින් වහලා තවත් විනාඩියක් දෙකක් වගේ තියා ගන්නවා. මේ තියෙන විනාඩි දෙකකට පස්සේ දැන් ලුණු ටික තක්කාලි ටික හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් ලුණු ටික මේ විදිහට තුනී කරගෙන ඒකට උඩින් මම බිත්තර කරලා දා ගන්නවා. ඉතින් ඔයාලට මේ ප්‍රමාණයන් අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන්. බිත්තර ටික දාගත්තට පස්සේ මම මේක කවර් කරලා බිත්තර ටික තැම්බෙනකන් තියා ගන්නවා. දැන් මේ බිත්තර ටික සාමාන්‍ය ප්‍රමාණයකට තැම්බිලා තියෙන්නේ. මේ ටික වෙන් කරගෙන මම අනිත් පැත්ත හරව ගන්නවා තව ටිකක් හොඳට තැම්බෙන්න ඕන නිසා. දැන් බිත්තර ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මේ විදිහට පොඩි කෑලි වලට කඩා ගන්නවා. කඩාගත්තට පස්සේ මේ ටික හොඳට කවලම් කර ගන්න ඕන. හොඳට කවලම් කරගත්තට පස්සේ ලිප් ඔෆ් කරලා අපිට ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මං හදාගත්ත බිත්තර බැදුම ලේසියි වගේම ඉක්මන්, ඒ වගේම හරිම රසයි.
ඉතින් වාඩ් පුළා වෙන කරිස් මොකුත් නැතුව මේක එක්ක විතරක් කන්න. ඉතින් ට්‍රයි කරලා බලන්න. ඒ වගේම ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ලයික් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. Thank you video ko baliwata.